Erste Klasse, Sektor B. Zweite Klasse, Sektor B. කෝච්චිය පටන් ගන්නේ සූරික් වල ඉඳන් ගමනාන්තය ඇවිල්ලා ඔස්ට්‍රියාව හරහා හංගේරියාවට මේ ස්ටේෂන් එක සූරික් නෙමෙයි මේ ඇවිල්ලා ඔස්ට්‍රියා බෝඩේක ළඟ පිහිටි පුටි නගරයක් මේ ස්ටේෂන් එක ඉඳන් සූරික් වලට වඩා ළඟයි ලිස්ටන්ටයින් කියන රටට මේ කෝච්චිය ඇවිල්ලා ඔස්ට්‍රියන් කෝච්චියක්. ඒකට කියන්නේ රේල් ජෙට් කියලා. කෝච්චිය ගමනාන්තය හංගේරියාවේ බුදාපෙස්ට් වුණාට අපි ඉච්චර දුර යන්නේ නැහැ. අපි ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් වලින් බහිනවා. ඒක ඇවිල්ලා සෙකන්ඩ් ක්ලාස් මැදිරියක්. ඔස්ට්‍රියන් ඇල්ප්ස් මතින් ගියාට මොකද කෝච්චියේ වේගය නම් අඩු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් වේගය පැයට කිලෝමීටර් 180ක් සිට 200 දක්වා වෙනස් වෙන්න පුළුවන් කෝච්චිය සල්ස්බර්ග් වලට ළඟා වුණා අපි මෙතනින් බහිනවා මෙතනින් බැහැලා අපි ගමනාන්තය ඇවිල්ලා ජර්මනිය එකින් තමයි මෙතනින් තව කෝච්චියක් ගන්න ඕනේ ජර්මනියට යන්න. සෙකන්ඩ් හාෆ් එක තමයි ජර්මනියේ සිට නැවත ස්විස්තරලන්තයේ බලා පැමිණීම. මේ කෝච්චිය ඇවිල්ලා ස්විස් කෝච්චියක්. මේක පටන් ගන්න ජර්මනි මියුනික් නගරේ මියුනික් සිට ස්විස්තරලන්තයේ සූරික් වලට යන කෝච්චිය. මේක යාපන ශාලාවක් එහෙම තියෙනවා ඇතුලේ. ඊට අමතරව තව පැනරෝමා වගන් එකක් තියෙනවා. යාපන ශාලාවේ මෙනු එකට අනුව කැමති දෙයක් ඕඩර් කරන්න පුළුවන්. පාන වර්ග ගත්තොත් එහෙම බියර්, ෂැම්පේන්, වයින් වගේ දේවල් උනත් ඕඩර් කරන්න පුළුවන්. දැන් අපි ජර්මනි බෝඩ් එක පහු වෙලා දැන් ඉන්නේ ස්විස්තරලන්තය ඇතුලේ. ස්විස් කෝච් වල තියෙන්නේ පළවෙනි පන්තියේ මැදිරි සහ දෙවෙනි පන්තියේ මැදිරි විතරයි. මේ පැනරෝමා වැගන් එක ඇවිල්ලා පළවෙනි පන්තියේ මැදිරිය. වින්ටර් සීසන් එක නිසා ඉතින් හැම තැනම හිම. එච්චර තමයි ඉතින් මේ ගැන කියන්න තියෙන්නේ. නිකන් ඉන්නේ එක යන ගමන් subscribe button එකත් ඔබාගෙන යන්න.